Matkamaka. Oh, you know what? You can't let it make it maybe. වත්කමේ අපේක්ෂිත භාවිතය වත්කමේ අපේක්ෂිත භාවිතය අපේක්ෂිත භාවිතය සනිස් නිෂ්පාදන ධාරිතා ඔව් ආ නිෂ්පාදන ධාරිතාවේ මම කියවනේ නිෂ්පාදන ධාරිතාවේ निष्पादन धारिता वे अपेक्षित भाविते अपेक्षित भाविते कमावा विशेषज्ञांगी उपदेश विशेषज्ञांगी उपदेश वैनी साधक मत है उपदेश वैनी साधक मत है तीरने का गुना है उपदेश वैनी साधक मत है तीरने का गुना හරි පුතේ අපිට කියනවා යන්ත්‍රයක් තියෙනවලු එකේ මුළු නිෂ්පාදන ධාරිතාවය ඒකක 240,000ක් ව්‍යාපාරී මාසික නිෂ්පාදන ඒකක 4,000ක් නම් ප්‍රයෝජනවත් ජීව කාලය ගන්න එක කරන්න කියලා කිව්වා. ඔයන්න බලන්න
හරි ඉතින් මේ දෙකම හදන්න බලන්න
ඉවරයිද? ඉවරයි. හරි අපි බලමු පුතේ හදන්නේ කොහොමද කියලා යන්ත්‍රයක මුල් නිෂ්පාදන ධාරිතාවය එකක 240,000 එතකොට අපිට හොයන්න ඕනේ පළදාය ජීව කාලය වසර කීයක්ද කියලා එතකොට අපි මාසික නිෂ්පාදන එකක 4000ක් නම් 4000 වැඩි කරනවා 12න් එතකොට අපිට ගන්න පුළුවන් පළදාය ජීව කාලය කීයද කියලා අපි ගත්තොත් එහෙම 240,000යි විදීම බිඳුවයි 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 දොළොස් හතරක් හතර 48යි බිඳු තුනට අපි බිඳු තුන කපනවා දොළොස් හරක් හරි 24 වරක් 2යි 24 වරක් 1යි එතකොට 10 බෙදීම 2 5යි පළදායි ජීව කාලය වසර 5යි මේක අපි ගත්තොත් එහෙම මුළු දුර තියනවා කිලෝමීටර් 360,000 මාසෙකට යනවලු කිලෝමීටර් 6000 6000 වැඩි කිරීම 12 360,000යි දොළොස් හරක් 72යි 72000ක් යනවා වෘද්ධට බිඳු තුනට බිඳු තුන කැපෙනවා 2යි 3යි ඒකෙත් වසර 5යි හරි පුතේ අපි ලියමු ඒ දැක විදිහට අලු පෑනේ ලියන්න වත්කමක ප්‍රයෝජනවත් ජීව කාලය වත්කමක ප්‍රයෝජනවත් ජීව කාලය එම වත්කම් මිලදී ගැනීමේදී එම වත්කම් මිලදී ගැනීමේදී තීරණය කරන අතරේ වත්කම මිලදී ගැනීමේදී තීරණය කරන අතර එය වත්කමේ භාවිතයත් සමග වෙනස් විය හැකිය පුතේ අපි තුන්වෙනි එක ලියමු වත්කමේ සුන්බුන්නගේ මාතෘකාව ලියන්න වත්කමේ සුන්බුන්නගේ හරි පුතේ වත්කමේ සුන්බුන්නගේ කියලා කියනවා මොකද්ද වත්කමක් අපි මිලදී ගන්නවා මේ තියෙන වත්කම
මෙතන ව්‍යාපාරයේ මිලදී ගත වත්තම අපි හිතුව මේකේ පිරිවැය පිරිවැය රුපියල් ලක්ෂ 20යි මේ දිනේ පළදායි ජීව කාලය අපි හිතමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි පළදායි ජීව කාලය වසර 8යි ඒකේ කියනවා ප්‍රයෝජනවත් ජීව කාලය වසර 8යි අපි ලක්ෂ 2 20කට යන්ත්‍රයක් විල දී ගත්තා මෙන්න මේ පළදායි ජීව කාලය අවසානයේදී අපි මෙන්න මෙදා තමයි ඉන්නේ අපි ඉන්නේ මෙන්න මේ දවසේ අපි හිතනවා පළදායි ජීව කාලය අවසානයේදී මේක රුපියල් ලක්ෂ 4කට අපිට විකුණන්න පුළුවන් වෙයි කියලා අනේකට අපි කියන පුතේ සුන්බුන්නගේ කියලා ඒ කියන්නේ වත්තමක් පළදායි ජීව කාලය අවසානයේදී ඒක විකිණීමෙන් ලබාගත හැකි ශුද්ධාගය නැත්තම් අපි කියන මේ සුන්බුන්නගේ කියලා කියන්නේ මොකද්ද සුන්බුන්නගේ සමානයි වත්තම විකුණු මිල අඩු කරනවා අපි විකිණීම සඳහා දරන වියදම් වල එකතු වේ වත්තමේ සුන්බුන්නගේ කියලා කියන මොකේද වත්තමක පළදායි ජීව කාලය අවසානයේදී විකුණන්න අපේක්ෂා කරන වටිනාකමෙන් විකිණීම සඳහා දැරීමට සිදුවන වියදම් අඩු කළාට පස්සේ අගයට අපි කියනවා වත්තමේ සුන්බුන්නගේ කියලා ඒ කියන්නේ පුතේ අපි අද මෝටර රථයක් නැදී ගන්නවා ලක්ෂ 20ක යන්ත්‍රයක් නැදී ගන්නවා ලක්ෂ 20කට මම හිතනවා අද ගත්තාම තව අවුරුදු 8ක් පාවිතා කරන්න. ඒතර අවුරුදු 8ක් ගියාට පස්සේ මේක මොන වගේ තත්යකද තියෙන්නේ කියලා අපිට නිකන් උපකල්පනය කරන්න පුළුවන්. මේ යන්ත්‍රය මෙන්න මේ විදිහට වැහැරිලා තියෙන. නැත්නම් අපිට හිතන්න පුළුවන් අපි ගාව තියෙන අවුරුදු 8ක් පරණ යන්ත්‍රයක්. එහෙනම් මේ වගේ යන්ත්‍රයක් බවට පත් වෙන මේ අලුත් යන්ත්‍රය එහෙනම් එදාට අපිට මේක මෙච්චර ගානකට විකුණන්න පුළුවන්. ඒ ගාන පුතේ අවුරුදු 8කට පස්සේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි අදට තීරණය කරන්නේ අද ඒ කියන්නේ පළදායි ජීව කාලය අද අවසන් වුණා නම්, ඒ කියන්නේ ගත්ත දවසේම අවසන් වෙලා නම් විකුණන්න පුළුවන් කීයකටද? සහ ඒ විකුණන්න කොච්චර වියදමක් දරන්න වේද? අන්න ඒ දෙකේ ශුද්ධාගය නැත්නම් ඒ දෙක අතර වෙනසට අපි කියනවා මොකක් කියලාද? වත්කමේ සුන්බුන්නගේ කියලා. හරි පුතේ අපි මාතෘකාව ලියමු වත්තමේ සුන්බුන්නගේ හරි අපි බලු පෑනේ ලියමු ඡේදයක් විදිහට යන්න වත්තමක් එහි පළදායි ජීව කාලය අවසානයේදී වත්තම එහි පළදායි ජීව කාලය අවසානයේදී වත්තම එහි පළදායි ජීව කාලය අවසානයේදී විකිණීමට අපේක්ෂා කරන ශුද්ධ වටිනාකම අපේක්ෂා කරන ශුද්ධ වටිනාකම නිල් පැනේ ලියමු සුද්ධ වටිනාකම නිල්පැනලියමු එම වත්කමේ සුන්බුන්නගේ ලෙස හඳුන්වයි
එම වත්තමේ සුන්බුන් නගය ලෙස හඳුන්වයි. ඉතින් අපි අලුත් ඡේදකෙ ලියමු. වත්තමක සුන්දුන් නගේ යනු එම වත්තම පලදායි ජීව කාලය අවසානයේදී විකිණීමට අපේක්ෂිත වටිනාකමේ අපේක්ෂිත විකුණුම් වියදම් අඩු කළ පසු වගේ මෙන්න මේක පොඩ්ඩක් අපි යටින් අඳගමු. සමීකරණයේ ලියද්දී එක පොඩක් වෙනම ලියන්න පුතේ. සුන්දු නගේ සමානයි වත්තම් විකුණුම් මිල ඊළඟට විකිණීම සඳහා දරන වියදම් කියන එක. ඒක පුතේ රතු පෑනෙන් ලියලා කළු පෑනෙන් කොටු කරගන්න සමීකරණය. මේක සාමාන්‍ය විදිහට පැන්සලෙන් අඳින. හරි පුතේ මේක ලියලා ඉවරලා මේ ප්‍රශ්නේ තියාගන්න.
හරිද පුතේ? හරි. හරි. අපි ගත්තොත් එහෙම සුන්බුන්ගේ හොයන්නේ කොහොමද? සමානයි අපේක්ෂිත විකුණු වටිනාකම ඍණ අපි අඩු කරනවා විකුණු වියදමේ. උතේ අපි විකුණන්න බලාපොරොත්තු වෙන රුපියල් ලක්ෂයකට ඒ වගේම අපි අපේක්ෂා කරන රුපියල් 20000ක වියදමක් ඒ සඳහා දරන්න වෙයි කියලා. එහෙනම් සුන්බුන්ගේ රුපියල් 80000යි. හරි. අපි අටින් ලියමු. ඡේදයක් විදිහට ලියන්නේ නැහැ. වත්කමක වත්කමක සුන්බුන්ගේ වත්කමක සුන්බුන්ගේ සැලකිය යුතු වටිනාකමක් නොවන්නේ නම් සුන්බුන්ගේ සැලකිය යුතු වටිනාකමක් නොවන්නේ නම් එය සැලකිල්ලට ගනුන ලබයි. දැන් අපි ගත්තොත් එහෙම පුතේ සැලකිල්ලට ගන්න ලබයි. අපි ගත්තොත් එහෙම ලක්ෂ 10ක් වටිනා වත්කමක සුන්බුන්ගේ රුපියල් 10000ක් වගේ නම් පිට ඒක සැලකිල්ලට ගන්නේ නැහැ. ඒතකොට අපි සුන්බුන්ගේයක් නැහැ කියලා තමයි අපි मातृकावा क्रियम ක්ෂය ගණනය කිරීම හරි. අපි ඡේදයක් විදිහට ලියමු. වත්කමක ඉරිවැය කමාව ප්‍රයෝජනවත් ජීව කාලය හා සුන්බුන්ගේ හඳුනා ගැනීමෙන් පසු එම වත්කමේ ඡේය ගණනය කිරීම සිදු කළ හැකිය. සිදු කළ හැකි
හරි අපි රතු පෑනෙන් ලියමු පුතේ රතු පෑනල ලියන්න වත්කමක ඡය කළ හැකි අගය රතු පෑනෙන් අනුච්ඡේදකින් පුතේ වත්කමක ඡය කළ හැකි අගය එම වත්කමේ ඡය කළ හැකි අගය එම වත්කමේ ඵල ප්‍රයෝජනවත් ජීව කාලය පුරා ප්‍රයෝජනවත් ජීව කාලය පුරා සමානව බෙදා හැරීම ප්‍රයෝජනවත් ජීව කාලය පුරා සමානව බෙදා හැරීම පිළිපැන්නේ ලියුම සරල මාර්ග ශේඛමේ ලෙස සරල මාර්ග ශේඛමේ ලෙස හඳුන්වයි